ස්ධීින් රපාණී රාත්‍ර දහය ප්‍රධාන සිංහල පුවත්්‍රවිකාශය සමගෙන් මම අරුණ ජය කොඩී. මම යුගන්තී ංකාන මාාරච්චි ප්‍රතිමයෙන් දවසුනුසුම්ළ ප්‍රවෘතිී සිරස්තල අමාරුඋනත් හරි දේම කරන්න ජනපතිගෙන් ගොවීන්ට උපදෙසක් අධ්‍යාපන ලේකම් දෙමව්පියන්ට දුන් පනිවිඩය. ුරතල් මත්්‍ය ව්‍යාපාරිකයන්ටත් ආණ්ඩුවෙන් අතහිත ඉහලටම යන ලෝක වෙළඳපොලි බොරතෙල තමන් ප්‍රමුකත්වය දුන්නේ ගොවීන්ට බවත් ගොවින් කෙරෙහි තබපු ශ්වාසය කඩ කරන්නේ නැති බවත් ජනාධිපති ගෝටා බෙහෙරාජ පක්ෂමතිතුමා අවධාරණය කෙරුවා ොඳේ දැක විමසල බලල තීරණ කණඩ කියෙයි, කොලයා අප පිටියේ කාබනිික වගාපිමක් නිරීක්ෂණය කරන්නෙක් වෙමින් ජනාතිපතිතුමා ගොවිච්ණතාවගෙන් ඉල්ලාසටේ උඩුබද්ධාව බුන්නහැොල කාබනික පහොර සැකසුම් අධ්‍යස්ථානය හා කාබනිික වගබිම් නිරීක්ෂණයට ජනාධිපති ගෝටාබ රජපක්ෂ ැතිතුමායික් වුණ. හොරැසුම් අධ්‍යස්ථානයේ කාබනික පහො නි්පාදනය කරන අුරු නිරීක්ෂණය කළ ජනාධීපතිතුමා, නිෂ්පාදනවල ගුණාත්මක භහවේ පවත්වාගෙනයාමට උපයෝගී කරගන්නා තාක්ෂණික ක්‍රම පිළිබඳවද ස්යාබැලක් ඉන් අනතුරවායි වගාබීන් මෙත ජනාධීපතිතුමා පැමිණේ. එලවලු හා අනෙකුත් වගාවා නිරේක්ෂණය කළ ජනාධීපතිතුමා කාබනික පොහොර යොදා පස සකස් කරන අයුරුද දැකබලාගත්තා. ගැඩවිි පන්ුන් යොදාගනිමින් කොම්පොස්් පොහොර නිපදවන මෙම සකසුම් අධ්‍යස්ථානයෙන් මාසිකව පොහොරටන් දොලහක් නිෂ්පාදනය කරෙනවා. අක්කර දහ තුනක් ව මෙම බොහමියේ එලවලු පලතුරු මෙන්ම. ආදර්ශ වී වගාවක්ද සිදු කරගෙන යන්නේ කාබනිික පොහොර යොදා ගනිමින්. තමන්ගේ අපේක්ෂාව ගොවිජනතාවගේ ජීවන තත්වය උසස් කිරීම බවයි ජනාධීහිපතිතුමාම හිදී සඳහන්කලේ. මම විශ්වාස කරන්නේ මාව පත්කරේමනිකම් පරිපපූලගාන පරන්නේ ආල්ලක ගාන කරන්න ටම් මට පව වැඩක් නෑ නොමුොත් ඉඩ වඩා වෙනසක් මේ රටේ කරන්න විශේෂයෙන්ම මේ කෘෂ්කර්මාන්තගෙන. පෝර නොමිලේ දුන්නා නොමිලේ දුන්නේ ඇත්කටම ගොවයාගේ ජීවන තත්තය වැඩිකර. වවල සාතික මිල අපි වැඩිකර නමුත් ඒක අද කතා කරන්න මට දුකයි ගෝවියන් සිගන්න වෙලා ැ කියන අපට රසායනික පෝර දෙන්න. යි මෙහෙම රසායනික පෝර ඉල්ලන එක්කෙනා මේ පැත්තෙන් ඉල්ලන්න ඕන වකු ගඩුව. ඒක ද අපි කරන්න නො අප මේ ඉදිරි පරම් පරාව. මේ වෙන සක් කරන්නට ඕන් කතාා කරන්නේ පහොරක් යන විතරයි ල ට වඩා කොච්චර ආර්ථිකයක් මේක තියෙනවද කියන්නේෙ ශ්‍රී ලංකාව තමයි ්‍රසානික ද්‍රෞ්‍ය පාවිච්චි කරන්න නැතුව පුුෂිකර්මාන්තය කරන රට කියල අපට ලෝකයට කියන්න පුළුවන්න. ඒකම ඇතිට සංචාරකන් කියෙන්න්නග. ඒකම ඇති අපට මේ පළදාමන්ට හුඳ වෙනද පොලක් හදාගන්න. දරි ඒ. තියටගේ පුළුවන්න. අපිට විදේශන්න මයක් වැඩි කර ගන්නඩ පුළුවන්න. අපිට ළුවන්ඇද යල් පනාට සාතිි මෙල තියනක අපට ුපයා ේ ප යර පුළුව. අප තට තම ඉලකරන්න ටොන්න. ම ඉසල්ලමහන්නමක හොඳ දෙේහත නර්ග දෙයක්. හොඳද දෙයක්න්න. එක අමාරු. අමාරු අපිින් දේශපාලන වාසි ගන්ඩයන්නතුව. යකම එක තුවෙලා මේක කරන්න ොන රසායික පෝරජයන ලෝකම. සාාද බලපෑම් තියෙන. ොල් මේ එකට විුරුද්දයි සල්ලි ියදන් කරනවා. හැබැයි ඒව පරාජ කරගඩ. අපි ඉස්සරහට යන්නට ඕන. මේක කරන්න පුළුවන් දෙයක් කළ යුතු දෙයක්. මම ඉතන් නෑ කනගාටුගේ යන්න දේශපාලනය කල්ලාපු නායකේ මේකට අතගහන්නේ. ඇයි කන්ද නැතිවේකේ. මම භයනතුවගේ න මට චන්දනෙවෙයි ඕන මට ඕන රටට ජනතාවට ඉදිරි පරම්පරාවට හොඳ දෙයක් කන. ඩුදධාව ප්‍රදේශ සභහ භහමියේ කසල ප්‍රතිචක්‍රී කරන මධ්‍යස්ථානයේ නිරීක්ෂණයටද ජනාධීපතිමාෙක් ව ජොස්ටන් පනාාන්දු හිදානන්ද අලුත්්ගම ගෑ අමාත්‍යරු ඇළු මජන නියෝජතිතන් පිරිසක්ද මෙම අවස්ථාව ට එක්ප සිටියන්.. යුගන්ති එන්නත් වර්ග මිශ්‍රවීමෙන් ෆයිසර් වගේම මොඩේනය නැත්වලට වඩා ඉහළ ප්‍රතිශක්තියක් ගන්න ගැන පුළුවන් කියලා අලුත්ම පරීක්ෂණවලින් හෙළිවෙලා තිෙනවා. වෛරසේ අලුත් ප්‍රබේදවලට එරහිවත්. ඉහල ප්‍රතිඵල මේ විදියට එන්නත් මිශ්‍රවීමෙන් ලබාගන්න පුළුවන් කිෙලයි පරීක්ෂණවලදී තහවුරුවෙලා තිෙන්නේ. ඔවරන. වයස් අවුරදු දහස්සයත් දහ දමයත් අතර වයස්කාන්්වල සෙසු දරුදරියන්ට ෆයිසර් එන්නට ලබාදීම අද දවසෙත් සිත්ත වුණා. එය අතරේ නවකොරුණා ආසාධිට අන් පන්සිිය පනස් හතරක් අදත් හඳනා කත්තාාව. ද න තු වන්නන මතාව ලබදීමම ලබන මස පලමු සතේ ආරම්භකිරීමට අපේක්ෂ කන බව, රජ මාතය මහචර චනදසුවන මහතා පවසනවා. ප ලාපොත්තුව ඔක්ටෝොම්බර් මාසය ඇතුළට අවුරදු දාසයක් දහනමයක් අතර ලක්ෂ දාහතරක් පමණ සිටිනවා නවු තරමතරමන සිුලුදනාට එන්නත ලබාදීලා යොර කරන්න ඒ එක්කම අප බලාපොරොත්තු වෙනවා තුංගනි මාත්‍රාව. බූෂ්ට දෝස එකක් ලබාදීම නොම්බර් පලවෙනි සතියේද ආරම්භ කරන්න ඒ සඳහා ඉදිරි පෙල සෞඛ්‍ය සේවකයන් ඒ වගේ මාරක්ෂකංශවල සාමාජිකයන් මේ කොවි-19 මර්ධන කටයුතු සඳහා සහයෝනය ඉට අමතරව අතිකර ජනතිපත්තුමමා අපට උපදෙ බදීලති න සංචර්ක කර්මාන්තය නියලනායට තුංගනි මාත්‍රාවක් ටදෝස එකක් ලබා දෙන්න මොකදපු බලාපොතු වෙනවා නොම්බ සහ දෙැම්බර් මාසවලදී යුරෝපේ සහ ඇමරිකානු රටවල්ල සීතේත්වය ලබීමත් සමගේ ඉහල සංචාර්කයන් ප්‍රමාණය අපි රට පැිණ කියලා එකනිසාඒසිුදරටම තුංගනි මාත්‍රාවක් ලබා දෙන්න පයිස එන්නට ලබා දෙන්න අප මේ වෙනකට සැලසුම් කරලාතින මේ සඳහා ප්‍රමාණත් පයිසන්නත් අප ඇනුම් කරලා තියනවා ඔක්ටෝම්බර් මාසේද අපට තවත් පයිසන්නත් ලක්ෂ තුනක් ලබන්න නියමිතයි ඒවගේ නොහම්බර් මාසේදී ලක්ෂ විශයක් පයිසය එන්නත් ලබන්න නියමියි ල්න්. ස්පත්නෙක් ව ෆයිස සහ මොඩනෑන එන්නත්වලින්, කුමුණනහෝ එන්නත පළමු මාතාව ලබග නැති මෙට පුද්ගලින් සංක්‍යාව, එක්කෝඩි හතලි නවලක්ෂසියට දහස් දෙසේ හතලි සටක් වනවා. දෙවන මාතාව ලාග නැති පුද්ලින් සංඛයාාව, එක් ෝඩි තිස් ලක්ෂති සරදහ හරසි හැට නවයක් බවයි ෞඛ්‍යශ පවසන්නේ. කටින ත්ව සඳහා පනස් දෙෙනෙකුට සහභාගවීමට මීට පෙර අවසර ලබාදී තිබූ අතර අදසිට සසු ආගමික ස්ථානවලද පූජා පැවැත්වන දිනවලදී පමණක් පනස් දෙෙනෙකුටේ සඳහා සාපාකිවීමට අවසර ලබා ඇති බව සෞඛ්‍යශ පවසනවා. අව මීට කලින් කටින උත්සව සඳහා අපි පනස් දෙනෙක්ට අවසර ලබා දුන්න. ඒ වගේම අපි අදදිනසිට මුස්ලිම් පල්ලි ආගමිකස්ථානවලත් කතෝලික ආගමකස්ථානවලත් හින්දදු ආගමික්ස්ථානවලත් එක්දිනකට ඔවුන්ගේ පූජාවන් තිනදිනට ප පණහංකට සෞඛ්‍ය මාර්ග ෝපදේශයන්ට යටත් ඒවා පැත්වීම සඳහා අවසර අපි ලබා දෙනවා. අනිකුත් දිනවට තනිතනයෙන් ගොස් තමම් තමන්ගේ ආගිමි කටයුතු කර හැකිි ඔන්ගේ විශේෂ පූජාතියන දවසර පමණයි පණහකට අපි හවසර ලබාදීලා තියෙන්නේ. මෙත අද දිනේදී මෙරටින් කරුණ සාධතින් පන්සය පනස් අහතර දෙකු හඳනා ගත් අතර මේ දක්වා මටින් හ වී ඇති සමස්ත කරුණා ආසාධිතින් සංඛ්‍යාව, පල්ලක්ෂ තිස් පන්දහස් පන්සේ විසිනාවයක් දක්වා ඉහල ගොස්තබෙනවා. එයතරින් දහට දහස් අටසේහතලි සයිදෙනකු ප්‍රතිකාරලබනවා අදතින සේලබූ ආසාධතින් තුන්සේ පනස් දෙනාද සමගින් මෙට සේලබූ සමස්තකරුණ ආසාධතින් සංඛ්‍යාව, පාලක්ෂතුන්දහස් අනුවක් බවයි සෞඛ්‍යශ තහුරු කර ඇත්තේ. අද වාර්තා කළ කරා මරණ දහනවේද සමගෙන් මරට වාර්තාාවන සස්තකර මහරන සංක්‍යාව දහතුන්දහස් පන්සිය අනුතු නක් වනවා. අනිත්දා සඳුධාධිනයේදී දිවේනයේ සියලුම පාසල්වල ප්‍රාත්ථමික පන්ති ආරම්භකිරීමට සියල්ල සෝදානම් කරල තියරවා කියලා අධ්‍යාප්‍රමත්‍යන් ශේලයකම් මහාචාරය ක පිල පෙේරා මහතා පවසනවා. ළමයින් හතලිහකට වැඩි පන්තිවල, කොටස් වශයෙන් ලමයින්ගෙන්වාගෙන අධ්‍යන කටයතු අරම්භකිරීමට විදුහල්පතිවරුන්ට පූර්ණ අවසරේ ලබාදිල තිේරම කියලයි එමහතා සඳහන් කළේ. අපිට ගොඩක් විදුහපති සංගම් පසුගේ දිනෙී ලිත දන්නල තිනවා ගුරු සගමු දන්නුල තිනවා පොවන් පසල්වලට ඇවිල්ල දරුවන් ඉගනීමේ කටතු කරනවා කියන එක. ඒසා එක ඉතාම සුභ ගටයුත්තක් ඊළඟ ප්‍රශ්නතමයි අහන්නේ දැන් සංචාරන් ශ්‍රීම අතියෙද්දී බොෝ පාසල් වට ගුරු භවතුන් ඒවගේම විදුහල්පතිරුන් සාහ අධ්‍යන කාර්මණ්ලය එන්නේ කොහොමද කියන එක මේ සඳහා කිසි ගැටලුවක් ඇතිකරගන්න එවා. අපිට පුළුවනි සියලම විදුහල්පතිවරුන් හෝ කොට්ටාස කලාපත්දස්්‍යවරුන් හරහා ඔබාමතන්න. අමතල කෙටිපනූලයක් හරරි ඔබේ දුරකතනට ගෙන්න්න ගන්න අවශ්‍යතාවයක් හොත් ඒ පහසුගම් අපිට පුළුවන් සලසන්න. විසතුරු වසුන් ව්‍යාපාරය සංවර්ධනය කිරීමේ අරමුණින් සිදුකිරෙන විසතුරු මත්සය ව්‍යාපාරිකයන්ට ආධාර ලබාතීමේ වැඩසටහන මෙදවස් වල ලංකාව පුරා ක්‍රියාත්මක වනවා. එම ව්‍යාපෘතියටතේ කොළඹ දිස්්‍රයෙක් වසායිකන්ට ආධාරමද ලබාදීම අද සිදුකෙරුණා. විදශ මුදල් මෙරට ගින්වාග හැකි සුවිශේෂී ්‍යපා ශේත්‍රයක් ලෙසයි විසිතුර මත්ස වගාව හඳුන් වන්නේ. එය ප්‍රර්ධනය කිරීමේ අර්මුණීන් ශලංකා ජලජී වග සංහ්‍රධන අධිකාරය, මෙම ව්‍යපෘතිය මෙහෙවීම සිදුකරනවා. ව්‍යපෘතිය සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම සමුරුදී සංහරධට දෙපාර්තමේන්තු මගින් සිදුකරන අතර මේ සඳහ වෙන් ක ඇති මුදල රපියල් මිලියේන්න තුන්සිහත් තැපහක් මෙම වැඩසටහනේ කොළඹ දිස්ශ්‍රික් ්‍යවසයිකින් සඳහා මුදල් ආදාහර ලබාදීම අද සිදු කෙරුුණ ඒ කොළම දිස්ශ්‍රික් පාර්ලිමේතුමන්ත්‍රී ජගත් කුමාර මහතාගේ ප්‍රදහනත්වෙන්. බැක්ටීරයා අඩංගු කාබණක පොහොර මෙරටට රැගෙන ආච්චීන සමාගමට ඒ සමාගම මේ දේශය නෝජිතයාට වගේම මහදෙනබැන් කොටරෙහිව කොළම්ඹ වානජ මහාධිකරණය වාර්ණ නියෝගයක් නිකොත් කළා ලංකා පොහොර සමාකම කළ ඉල්ලීමකටනුුවයි, කොළඹ වානජ මහාදිිකරණය මෙම වාර්ණ නියෝගය නිකුත් කළ. ක්ටරියා අඩංකෝ කාබිනික පොහොර රගෙන ආ, කොයින් ාාවෝ චීන සමාකමට එහි දේශය නියෝජිතයාට හා මහජන බැංකුවට පැනවූ වාර්ර නෝගේයටට අනුව අදාල සමකම විවෘත කරන ලද නයවරලිපයක් ැයටතේ මාහජන බැංකෝ මගින් කිසිදු ගෙවීමමක්සිද කළනු හැකි. චීන සමාගම මකින් බෙරට නැවගතකිරීමට සූදානම් කළ කාබික පහරවල ුද්‍ර ජෙීන් අඩංගව හැකි බව නැව පදෙස්වලද සමාකම පිළි නැති බව අධකරනය වෙත දනුම්දීමසි දුබුණා. ජනාතිපතිතුමාගේ காපනික පහොර වැඩ පිළවෙ கிராஃப්ම එකවන්නේ වසවිසින් தொடොරආර රටபක් රටතුළ ස්ථක් පதකිරීමේ යහපත් අර්மින් බව පார்த்திමතුමාතයි ජගත් குුමාර මහතා පின் වාෙනවා ඇතුළූ காපනික පොහර සම්පන්ந்தேன் ඇතිීතිබන කදා බහපළබඳව දේශපාල නියෝජතයන්දකු අද හස් केෙහි පයක් දැන්. මහකන්නේය පටන් අරගෙන. අද වෙනකොට මාසයයි දවස්ගනාවක් මතුවෙලා තියෙනවා තවම ආ්ඩුවවා පෝසත් වෙලා තිබෙනවා ඒ ගොවි ජනතාවට පහර දබාදෙන්. රට පුරාම අද උද්ඝෝෂණ ව්‍යාපාරවවැල් යනවා පොහො ඉල්ලලා. පෑ විසි අතරැක් ඇතුළට රසායිනක පෝරයිඉඳං. කාමනික පෝරෝොල්ට පරිවර්තනය කරනයි කියලා ගැසට නිවේදනයක් නිකුත් කරලා. අද සමස්්‍ර ගොවි ජනතාවම විශාල අබුද්ධයකට තල්ලු කරල තියෙන මේ ආණඩුව. ඉන්දියවෙ පවා. අවරුද්දක්වත්. වගාවන්ට යෙදලා පළපපුරද්දක් නැති නැනෝ යුරියඇතම ආනය කරලා තිබේ. නිස් අපි නැවත් නවත කෙන ජනීපටි වරයාට. මේ පීන්දුව වෙනස් කරන්න, කාමනික වගවන් සදා යාමට අපි කවරොත් රද්ධනය. අපි කියන්නේ ගොවිජනතාවගේ කුසිකරමාතය අපරට ආහරුරක්ෂත භාවයක් ගෝ ජතාවගේ ජීවිත ජීවිතගෙන කල්පනා කරලා. වහම. ඒවිතිබෙන පොත්වර පිළිම් ී. සත්්භාවය තමයි ජනාධිපත්තුමා මේක කරන්න. එකක් මේ රටේ ජනතාවට වස්විසින්තුර ආහාර දෙන්න අනි පැත්තෙන් වකු කඩුව ඇතුළු රෝගීභාවයට පත්වෙනවා කියන එකත්ක් මේ රසයිනික පොහරෝල. ගොඩාක් ජනතාව හරුවවෙලාවන දර්ග කාලයා පස්සයින්ක පොහරොල්. ගොවිතන හදාගනතුමන් රසයින පොර. අපි දැම් මේ හම ඇතුල ස්රට යන්න වෙනවා හැබැයි ගොවිියට ඇතිවන පාඩුව ඔහුන්ට දරගන්න දෙන්න බෑ ඒනිසා තමයිඇමැත්තුමා ජනධපත්තුමට කතා කරලා ගොවිට සහනදනවා අලාබයක්ක් නුත්ඒක ලබදෙනවා කියලා. පේක්ෂක ඔබේ රසවිදනය වෙනුවෙන් ස්වාධින රූපවාහිනිි තිරේ මත අප රූ රටා ගොඩනගන්නේ රූපවාහිනි මහගතර කාය මණ්ඩලේ සිය ගණනක සාමාජිකයන්ගේ එකතුවකින්. කොරුණා වසංගත මතයේ පවා ස්වාතීන්ද රූපවාහිගේය වෙනුවෙන් තෙරය පිටපස්ස සිට පනදුන් බාහකිතර පවුලේ සාමාචිකයෙක් කොරවුණා වහමේ අද ජීවනකමනට සමුඳන්නා. ස්වාදීන රූපවාහිනීම ආතිචාලයේ ප්‍රවාහනාංශව සේවයේ නිරතවී සිටි, ජයිවීර බන්ාර වික්‍රමසිංහ මහතා, කොෝුණනා රෝකයට ගොතුරුව ප්‍රතිකාර ලබමින් සිටියදී, අදෝ ැසන ජීවිතක්ෂයට පත්වනා. හතරිස්තුන් හැවිරදිවේ පස වූ වික්‍රම සිංහ හතා එක්දරුපිය කු වන අතර හංවැල්ල ජයිවර ගුඩ ප්‍රදේශයේ පදිංචිව සිටියා. ොරුණනාවට ගොතුරුව දිනඳහන් අව්‍යයක් රෝහල් ගතව සිටේ වික්‍රමසිංහ හතා නිියෝණිය තත්විය ග්‍ර අතට පත්වීමෙන් මෙසයාදූ දැසන ජීවන ගමනට සමුදුන්න. වාධීනරූපවාහිනී මාධ්‍යජාලී සවහසක් සහෘර්ධීන්ගේ හද ගැස්ම මොහොතකට නතර වූ මෙම ශෝකජනකාවස්ථාවේ වික්‍රමසිංහ මහදාගේ පවුලේ ඥාතිීන් වෙත අප මාතිචාලයේ සාතිශය සංවේගය මෙසේ පලකර සිටින්නෙමෝ. අකාලේ අප අතරින් සදහටම සමුගත් වික්‍රමසිංහ සොයිර. ඔබට අමාමහා නිවන්සුව ප්‍රාර්ථනා කරන්නමෝ. ජාතික ලොතරයි ම්ඩලය තවත් ජෑයග්‍රාහකයන් තුන් දෙනකුට නවීන මෝටරත පිරිනමා තිබෙනවා. ජාතික ොතරයි න්ඩ දිනම් දදින ලොතරැත්තුලින් ජයග්‍රහණ ලැබූ ජැග්‍රහක ජයග්‍රහිකවන්තුන් දෙෙනෙකුට. නවීන පන්නේ සුකෝප බෝගී මෝට රත තුනක් පිරි නැමීම ජාතික ොතරයි මණ්ඩ මූලස්ථානයේේදී අද සිදු කෙරුණ. ඒ එහි සභාපති නිතිච්ඥ ලිත් පවම් පෙරා මහතාගේ ප්‍රධහනත්වෙන්. සෙවන ලොතරැයේ ජයග්‍රාහකයාබූ කිරලෝගම කේකේම් කරුණානායක, ගොවිසත ලොතැරයේ ජග්‍රහහිකා වූ කොළඹගේ ආප්‍රදේශයේ දේවිකා රත්නකුම මරි සහ සම්පත ලක්නවරම ලොතරයේ ජග්‍රාහකයා වූ වදාකට ප්‍රදේශයේ ගුණතිලක බණඩායන මහත්ම මහත්මින් මෙලෙස මෝට රථ දිනා ගත්තා මෙහිද අදහස්තැක් ව ජාතික ලොතරයි මණඩේ සහපති ලිත්තිවුම් පෙරාමතා පැවසේ. මෙවර අයබන්ද ජාතික ලොතරයි මණ්ඩලේ සඳහා නවයෝජනා රැසක් ඉදිරිපත්කර ඇති බවයි. රට උණුසුම් කළ දේශපාරනයේ තිරය පිටිපස සතියක ඇසනු දැස්සුනු කතායිකුට ඔබට කියන පලටෆෝම් විශේෂන්ගේ දැන් වැඩවරචන උද්ගෝෂණ මැද තවත් උණුසුම් සතියක් ගෙවිලාලග්‍යානනිශාදී. එය උණුසුමත් එක අදත් පලටෆෝම්. නධපතිතමාගේ මිරිහන ගෙදරට ගිය සහයේ අපේ මැනිකේ යොහනිගේ නිසාාති ගිටාරෙක්කුත් අරගෙනමායි යහනිගේ තාත්තා මජ චෙන්ර්ුවල් පසන්න සිල්වත් අම්ම දිනිතිද සිල්වත් දොනිි එක මේ ගමනට එකතු වෙලාතියෙනවා. යොහනිගේ පාසැල්කාලය ගීතගයනේ අධ්‍යාපන මේ දෙවල් ගැන කට්ටිය පැයක් විතර කතා කරරින්දල තියෙනවා. හොම දනිිකා යහනිගේ දෙමව්පියනුත් නාධිපතිතුමත් සමී පහිතවත් තුළේ. ගිටර්ක ගහන ගමන් යොහන මැනිකේ මගේ ීතේගා අයනා කරනවත් ජනාධිපිත්තුමත් අයෝමා රජ පක්ෂමැතිනයක්ත් ඒගෙතේ රසමදෙනවත් අපිගේිය සැිය ශෝෂ මඩියාවලින් දෙක්. අපේ රටේ නම සංගීතයෙන් ජාතයන්තරයට අරගෙන ගහිපු පුංචි මැනිකේ යොහනට සංගීතයෙන් තවත් දුර යන්න ජනාධිපතිතුමා එදත් සබපතලදයෙනවා. ඉඉන්දවි කෘෂනග ගුවන්තටපලට පලවිනි වතට ශවවිලංකන් ගුවන් යාන ගොඩ බැස්සේ පහුගේ විසිවෙනිද. නිශාද මහ සංග්‍රත්ය වගේීමම දේශපල නෝජතන් කියපුදෙනෙකුත් මේ ගමට එකත් වෙලා තිේර. ඉන්දියාව ගුදු දහම වගේම ශ්වවිලංකාව දෙෙරට අතරතින සම්බන්ධතා ගැන නාමල් ලැමැතුමා එතනද කතා කරලාතියෙනවා. ද ද ්‍රමති නරන්ද්‍ර ද හත් වසේ ප්‍රදහන ආරදිිතමත්තක් දිහට සහභා කියවන. උත්සම වස්ථාවෙන් පස්සේ ඉන්දිය අගමති නරේන්ද්‍ර මෝද නම රාජපක්ෂ මැත්තුමට කතා කරල තිනවා දන්නවද මදුලිකාමනුව දහලදයන කියලා කොහොමද හහින්දා අගමැතිතුමා සනී පෙන් න්නවා ද කියෙලත නි ාද හලතියන්නේ. හ එතුම හොදන්ඳින්න්නදවා ඔබතුමාවත් ආදරෙන් මතක්කරන්න කියලා මහිද රජපක්ෂ ගමතිතුමා කිවවා කිය නම රාජපක්ෂමෙන්ත්තුමා ඇතනද කියලතිේවා. රහපති තුළ දේශපාලන සංවාධයට ස ේ මින් න්ත්‍රී බුද්ි පතරන සහභා න විස් ගුරගේ මදරිය දැක් හම එතුමට මතක් වෙලා තියෙනවා අතේ දවසක තුළබ වැඩ රහනක්. නිසාාති එතුමා බොහෝම ආදරය කරන දේශපාල චරතියක් තමයිలు රජ ා කිය කියනන්නේ හැබැ දුනිි රුදු න්නනක ලින් තුළබ වැ හ වි හ බද්ි පත්‍රන න්ත්‍ර තුම සභග වෙලා වා පක්ష නැල ඒ රා ප්‍රාද ලේ ඇමතිතමවා එ පුද්ි පරන මන්ත්‍රීවරය දැකපු මන් චේරාජ ප්‍රාන්ද පුල ඇතුම නගට ලග හිතෙවා. නිශාදයතුම කියලන්නේ සතුසොට ගිල්ලවත් නැතික් කෙනෙක් එක කතා කරන්න සූදාන නෑ කියල. බොහොම නිහන් කාරව බද්ි ප්‍රරන මන්ත්‍රීතුමා ඒ අති තේ හිපත් කරලා තියෙනවා ඒ කලවාගේ නවේ දැක් චනුවලතිෙන්නේ බලපර හැයියෙන් එක වැඩස් ටන්වලට ස්තූති කරවා කියලත් ඇතුමා අන්තිමටම කිවල. . රුව පැත් ෝෂන ද යක පහො වත්ක ද ගෝෂණ විශ්‍යවාා ඇමති විදිහට මහිදාානන් දත්මගේ මතිතුමගේ සතයේ පමෙක්කර පිච්චවා වල දැම විතරක් නෙවෙ ගොනාතත්ැදවා. ගේ සතේ පලිමේතුවේ පක්ෂණයක තුමයි මහින්දානන් ඇමත්තුමයි වාග්‍රහ එල්ල කක ගනිද න තිපති තුමයි අගමති තු යි හිට. ඇන්තිබට මහිදදාන දැමතිතුමා කිීවේ මාව පිචුවත්මාව වල දැම්මත් මට මොනවාකරත් වේ සටන නම් අතාරරි නෑ කියලා හැබැයි ගොවි ජනතාව වෙනු දිගින් දිගටම පැෙනීන්නවා කියල ෙතමක් කියවවා. අදත් උඩ දධාවවෙති ජනාධිපතිතුමා කිවේ ගොවන් රසයනික පොහර ඉල්ලවන එක්ම වකු ගඩුවකුත් ඉල්ලන්න කියලා. නිෂසා ඊලගට එන්න තින ඕුනු සුම මාත්තෘකාව තමයි විස්සයි විසි දෙක අයවයි. රජේයක විතරක් නවේ ගොඩක් අය ේ පාර අයිය ගැ බලාපරතු යන් න්න නිසාාද බැසිල් ැමතිතුමත් එ වේ ේදවස්සල සූදානන් වනවා කිය මයි ආරංචේ හැ විදිර ල ඩ නර රන්ගේ ෘත්තිය සමති වලනම් පොි මත ෙට මක් තිේනවල. නිසාද ඒකට යා ෝදන රන ැසිල් රාජපක්ෂ මුදල් ැමතිතුමාටල. ඒක හේතු මදදුනිිකා ොක්. ස්ලට ගේ නරවරන්ත් ශ්වාමයන වයි අවරුදු හට තුන ක්වා දේරක කරන්න කියලා කියන ආරංචියයලු. තවත් සතියක ුණු සුමන් අරගෙන අපි ලබර සතතිත් සෙන සුරා දනවා ලට්ෆෝම එක යුගන්ති ලපපුරා රටවල් ැසක ආර්ථකයට තව තවත් බල පැම්මති කරමින් ලකවවෙද පොලේ බොරතල් මිල තවදුරටත් ඉහළ ිල් තියෙනවා. ඔවරුන අධදිනේ බොරතෙල් බැරලයක මිල සටහන් වනේ අමරිකා ඩොලල් අසූ පහහි ශත පහිත්තු නක්ලසි. ඒ පලි බ සස්තාම ොරතුර අපගේ ඉදිරි ප්‍රෝෘත්ත්‍රකාශතුරින් බලාපොත්වන්න සද ෝපාණපුුවත් අදට අවසන් මිලඟට විපරමිශේෂන්ගේ බලාපොත්තුවන්න. ඔබට ස ාත්‍රයක්. එදහස් පහළවේ ජනවාරි නවවෙනිදා සිද්ධවෙච්ච කුමත්‍රණය. ආයෙත් එක එක වෙස්මූුණු දාගෙන ක්‍රියාත්මක වෙනවා කියලා පේනවා. යුද්ධෙ දිනලා චන්දෙත් දිනලා රට ගොඩනගන්න මහින්ද චින්තනයක් එක්ක වැඩට බැස්ස මහින්ද රාජපක්ෂ මහත්‍යාව එලවන්න එදා ක්‍රියාත්මකවෙච්ච කුමන්ත්‍රණකාරයන් ආයමත් වැඩට බැහලා. මේක අපි රටට නොකිවොත් ඒක මුළු රටටමත් ජාතියටත් අනාගත පරම්පරාවටත් කරන මහා ද්‍රෝහිකමක්. වගකීම් පැහරහැරිම. යහ පාලනයක් හදරවා කියලා සාධහරණ සමාජයක් ගෙනවා කියලා. පුස්කාපු කේක්්ගෙඩියකට අයිසින්දාල කරපු ජනතා විරෝධිහි ප්‍රෝඩාව නිසා. රට වැටිච්ච තැන. ඒක විපාක අදටත් තියෙනවා. දෙදහස් දහනවේ හැට නවලක්ෂයක ජනතාව හරිම තීන්දුව එදා නොගත් අනම්. අද මේ රටට වෙන්න ඕනේ හැම නස්පැත්තියක්ම වෙලා ඉවරයි. පක්ෂ දේශපාලනක්යෙක් නොවෙච්ච දේශපාලනය කරලා තිබ්බෙත් නැති. ඒ වුණට නියම පරිපාලිකෙක් විදිට රටහදන්න හොඳම දැක්මක් තිබ්බ, ගෝටහාබේ රාජපක්ෂයන්ව මේ රටේ ජනතාව රටේ නාකය කරගත්තේ. හැම දාම දකින හැමදාම චන්දෙ දෙෙන දේශපාලනක්ඥට එහා ගිය දැවැන්ත පරිපාලන පෞරුෂයක් ගෝටාබේ රාජපක්ෂයන්ගින් දැක්ක නිසයි. දේශපාලන වේදිකාවිදිත් ගෝටාබේ රාජපක්ෂ චරිතයට මඩගහන්න අවලාද කියන්න විපක්ෂයඋුන්ද ලට කිසිම ආයුධයක් තිබබෙන. ඒ පරිපාලන චරිතය එහෙමයිඩක් කියල තිබ්බෙත් නෑ අන්න ඒ දැඩි විශවාසය ජනතාව තේරුම්ගත්ත නිසා තමයි. රටේ භාරකාරත්වය ගෝටාභේ රාජපක්ෂයන්ට ලබල දුන්නේ. චන්ද ලැබෙන වැඩවල්ට වැඩිය රට හැදෙන රට හදන වැඩකරන ජනාධිපතිව. ගොඩක් අයිට දිරවන්නේ නැහැ කියලා පේනවා. මොකද විපක්ෂය උන්දලටත් රට එරෙහි එංජියෝ නඩවල්තත් සමහරක් වෙළෙන්දුන්ටත් මේ පරිපාලන පෞරුෂයක් තියෙන නායකයාගේ වැඩපිළිවෙල දිරවන්නේ නැතු ඇති. මොකද මේ නායකයා වෙලින්දන්ගේෙන් වාසිබලාගෙන වැඩකරන නායකයෙක්වත් එක එක දේශපාලනඥ පිනවන්න වැඩකරන නායකෙක්වත්. මුද්දලට කොමිස් වලට වරප්‍රසාද වරදානවලට කිසිදා කිසි කලක කිසිවෙටකදී යටවෙන්නවත් නැතිනායකේ කියලා. ඒ උන්දලා හොඳටම දන්නවා. අන්න ඒනිසා ජනාධිපති ගෝටාබේ රාජපක්ෂියන්ට ඇඟිලදි කරන දෙයක් නැති නිසා. ජනපතිත් එක්ක වැඩකරන නිලධහරන්ට පහර ගහලා යන ක්‍රමය වට්ටන්න? එක එක කූට උපක්‍රම යෝදනවා. ඒකෙ එක දෙයක් අදාපි පත්තරයක දැක්කා වහන්නරෝ ඕනෙ නෑ. සති අන්තේ එන අරුණපත්තරේ. මඩේ ගහල තිබ්බේ ජනාධිපති ලේකම් P.Bී ජයසුන්ද්‍රමහත්තයට විරුද්ධව, කාබනිික පොහොර රටින්ගේන්න ලොකු මුදලක් ගත්තා කියලා. මෙන්න මේ වගේ කතා තමයි. දෙදස් දාාහතරයත් මුලඉඳලම ක්‍රියාත්මකූුණ. සමහරක් මිනිස්සු ඒවා විශ්වාසකර පනිසා තමයි දෙදස් පහළවෙදි රටට හෙනහුරා ලැබුවේ අන්න ඒ හෙනහුරන්ව ආයගේන්න තමයි. රාබි වසන්තකාරයෝ ආයෙත් රෙජිම් චේන්ජ එකකට අරාදින්නේ හැබැයි PB. ජයසුන්දරමහත්තයා හොඳ වැඩක් කරලා තියෙනවා. පොරිස්පතිබාගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා මේක ගැන ඉක්මින් හොයන්න කියලා ඒක හොඳම දෙයක්. දෙදස් දාහතොර පහළව කාලේ අන්න ඒ වගේ සිද්ධ වනාානම්. ඒ කියපු ගොතපු බොරු කන්දරාව රටේ මිනිස්සු හරියට දැනගන්නවා. ඒක නොවන නිසා තමයි දෙදස් පහළවෙ කුමන්ත්‍රණේ ක්‍රියාත්මකූුණ. හැබැයි ජයසුන්දර් මහත්තයක් ගත්ත මේ එඩිතර තීන්දුවත් එක් රැජීම් චේච්කාරයන්ට හොඳ කනීපාරක් වදිනවා. හැබැයි මේක මෙතරින් නවත්තන්න එපා? ඇත්ත නැත්ත හරියටම හෙළි කරලා රටේ නීතිය හැටියට නීතිය හරියටම ක්‍රියාත්මක කරන්න. මොකද එහෙම නොවනොත් රට විනාස කරන්න දංඟලන එජියෝ නඩවලටයි විදේශ බලවේගවලටයි. මේ රට ආය නතු වෙනවාමයි. එහෙම වුනොත් අපේ අනාගත පරම්පරාවට ජීවත්වන්න රටක්කිතුර වෙන්නේෙ නෑ මේක ගොඩක් අමාරු කාලයක්. වසංගතය අපිෝ බිමටම පාගල තියෙන වෙලාවක්. එහෙම වෙලාවක තමයි, ජනාධිපති ගෝටාබේ රාජපක්ෂයන්, කිසිම බලවේගේකට හිසනමන්නේ නැතුව ගත්ත තීරණ වෙනස් කරන්නේ නැතුව චන්දය බලාගෙන නෙවෙයි රටේ අනාගතය බලාගෙන වැඩ කරන්නේ. මේ රටම කාබනික පොහොරවලින් වගා කරලා වසක් විසක් නැති කෑමවේලාක් මිනිස්සුන්ට කන්නදීලා ලෙඩක් කරෝගයක් ලේසියෙන් හැදෙන් නැති ජනතාවක් බිහි කරලා රට ගොඩනගන්න මේ ගන්න මහන්සේදී. ඕකට හරස්වෙන මුොදල යිල්ලාරොත්තකුත් මේ ට ඉන්නවා. රසානිකත් එක්ක වසවිස ගෙනල්ලා, අපේ පොළොවත් අපේ මිනිස්සුන්ගේ වකුගඩ විතරක් නෙවෙ, මුළු ඇඟමත් විනාස කරන වැඩේ පටන් ගත්තේ අද යනෙවෙයි සුද්දග කාලින්දලම. අන්න ඒක නවත්තගන්න ලේසියෙන්ම කාටවත් බැරි වුණා ඒ බැරිවෙච්ච වැඩේ කරන්න තමයි ජනාධිපතිවරයා අද අමාරුම යුද්ෙකට බැහැතියෙන්නේ. ප්‍රභා කරන්න එක්ක දුන්නගේට වැඩිය අමාරුගේමක් වෙන්න පුළුවන් මේක. හැබැයි අපිට ලොක විශ්වාසයක් තියෙනවා ැඩි ආත්ම විශවායක් තින නාකේක්. අපේ රටේ බාරකාරය හැටියට ඉන්න නිසා. ඒ අමාරුම වැඩේ අමාරුවෙන් හරි සිද්ධවෙයි කියලා. ඒ නිසා අපිටත් ලොකු වගකිමක් තියෙනවා. හොඳට ඇස් කන් ඇරගෙන අපි බලාගනිමු. හතුර එන්නේ මොනමන වෙස් මොුණදාගෙන්ද කියලා මිතුරගේ වෙස් මෝනදාගෙන එන හතුරාත් සුදු ඇඳගෙන කළු වැඩකරන්න එ දේශත් ද්‍රෝහිීනොත් තෝරා බේරගෙන හොඳින් හඳනගත්තොත් අපිට පුළුවන් වෙයි අපි පත්කරගත්ත ජනාධිපති ගෝටාභේ රජපක්ෂ මහත්මයා අපි වෙනුවෙන්. රට වෙනුවෙන් ගෙනියන දැවැන්ත මෙහියුමට හවුල්කාරයන් වෙන්න. විපරම පිටපත සුධර්මන් රධනියපුරද.